ු මදධානක් බයිටයෙන් මධ්‍යහන ප්‍රධාන පෘතිපිකාශය සමින් ම අශංක දුනුතෙලක. මම නිලේශිකා විජයනායක ප්‍රමෙන් අප විමසා බලමු ප්‍රධාන පොත්තිී සිරස්ථාල. මැති ඇමැති වැටු පෙඩිකිරීමට කිසිදු ඉඩක් නෑ ජනපති පවසයි. වව්දහසක් ගම් දහසක් සංර්ධන වැඩපිළිවල සාර්ථකව ඉදිරියටම. වනාලි පහරදීමෙන් ශේෂාත් හියටගේ දර්වයකූ රහට මැති ඇමතිවැටු පෙඩිකිරීමට තමා කිසිසේත් ඉඩ ලබා දෙන්නේ නැති බ ජනාාතිපති මෛත්‍රපාල සිටසේන ැතිතුමා පවසනවා. පිබෙම ොළුනරුව වෙලත සකීරනය විවෘත්ත කිරීමි අවස්ථාවට එක්වෙමණි ජාතිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ. විදමු ොළොන්නරුව සංවර්ධන වැරසටහනයටේ තවත් ්‍යපෘතියක්ලසයි, පිවිදමු පොොන්නුව වෙළඳ සංකීර්ණය විවෘත්ත කරන. ඒ සඳහා ෑ කිර දල ුප ිය න හට හතර. ොනුව නගරේ මන්තරු හතරගින්ංයුොත් නවමාර්ගයේ ඉදිකිරීම් වෙනුවෙන් ඉවත් කළ වෙළඳ සැල් සඳහයි මෙම නවසංකීර්ණය ඉදිකරුණේ. මෙහිදී රැස්ව සිටි පිරිස ඇමතුූ ජනාතිවත්්‍යතුමා ප්‍රකාශ කළේ ජීවන වියදම ඉහලෑම ඇතුළු ආර්ථික ගැටලු විසදා ගැනීමට උත්හ ගනිමින් සිටින මෙම අවස්ථාවේ. මැති ඇමති වැට වැඩිකිරීම, කිසිසේත් සුස නොවන බවයි. ැති අමතුරුන්ගේ පඩි ඩිරන්නවායි කියලා පත්තරලයි පූපවාහි ගන් දදිලියයනවා අදේ. වට ඊජ පත්තරලයනකොට ඒ එකට අයිතිකාරෙක් හිටියනෙනෑහෙම. දැන් අද පත්තරබලන්නකොට හෙට ඉරිද පත්තරයහෙම අදනවාන වාබලනකොට පේනවා අයිතිකාරයෙක් කඉන්නවා. පක්ෂනායක කෝමයකට එකතුවෙලා න්දක් ගත්තතා පඩි ඩිරන්න කියලා. ඇමති ඔරුන් ියෝච්‍යයමති වරුන්ගේ මන්ත්‍රවරුන්ගේ සත්ත පාක් වැඩි කරන්න දෙන්නෑම. මතය අඇමතුරුන්ගේ පඩි. ඒද න තනරග කැිනට මන්ලෙන් කැිනට මන්ලේ ඔය වැටුඋප සම්මත කරන්න ම දෙන්න මැති අමතුරුන්ගේ වැටු පවැඩි කර කාලයක් නෙවයි ඇත්කතා කරන්න ප දස් පාලේද මේ අවරුතුනාමාරටම හලිමේතු මන්ත්‍ර වරන්ගේ වැටුක් පවැඩි කලා දීමනා වැඩි කලා පැස්සම් දිනකට වාඩිවෙන්න ලැබෙන ගාන වැඩිකරවා ජනාතපති පඩිය රුපල් අනු පන්දහයි වෙන දීමමොක්වතන ැතියම තුරන්ගේ පිවැඩිරන ලාවේ ැිනට පන්ලේ යජනාවගෙන මගේ පි ඩිරන්න පංකයිපා ඒදස් දාස ංකව අයවෙලාවෙත් මගේ පඩිවැඩි කරන්න පා දැන් සාමා. මේකවවා පලිතුමන්ත්‍රරවරදස් කියයි බන ටානිත මාන්ත තුළ බැන්නටමන්න මංගන්නවාගේ පස්කුණයක් ගන්න පාලිමින්තු වන්ද්‍රීීමටේ ලක්ෂ හතර කර වැඩිය වැටු දීමන ඒ ඔක්ොම ගන්න ලක්සාත කරට ඒ අතර තමයි මේ කියන්න එතා වැඩි කරන්න ඕන. ඒ කවරුද දැනගන්න ඕන රටේ ජනතාවගේ තියෙන ප්‍රශනත් එක් ජීවන වේදම. වගේ නෙකුත් ප්‍රශමයෙක්ක ඒ ආදර්ශය දෙන්න. එනිසාක් මේ සංවර්ධන කටයුතු කරන ගමන් ඒ ආදර්ශයත් අවංකවදයුතුයි. මෙහිදී අදහස් දැක්කූ පොළොන්නරුවු නගරාධිපතිවරයා. මේ පුලො සිප්‍රවරේ සලු දෙනාම හදවතින්ම මේ සංවර්ධනේ නියමමානන් අතිකලු ජනත්මා බව සියලු දෙනා දන්නවා. මේ කෙටි කාලයක්ත් තුළ අවරුත් තුනාමාරක් තුළ ජනතාාවට මෙවැනි සංවර්ධනයක් ලබාදුන්න නායකෙක් අපි දකලනහැ. මේ අතර පබිදිපු පොළොන්න්නරුව වැරස හනි අතේ, පොන්න්නනව රාජකය විද්‍යාලිය ක්‍රකට් ක්‍රඩාගය විෘරතකරීමට සහභාකි වූ ජනාතිපතිතුවන්ට ඉතා දක්ෂ දරුවෙකු මන ගැසුනා. එම පාසලේ නව්‍ය ශත්‍රේණයේ ඉගෙනම ලබන කේආර් ශාලික ලක්ෂාන්. සේදී චතුර ලෙස කළ කතාව ජනාතිපතිතුමාගේ විශේෂ අවදහනයට ලක් වුණා. මෙම දරවාට තයාගයක් ලබාතෙන බවටද ජනාතිපතිතුමා එහිදී පොරොන්දු වුණ. එය ලබාගෙනීමට පොළොන්න්නරව කාර්යාලේයටගේ ලක්‍ෂාන් පැමිණීමෙන් පසු. ඔහු සමඟ ඔහුගේ නිවසට කියිය ජනාතිපතිතුවා සුහද කතා බහකද නිරත වුණ. කතිකතනග ඇතුළු විශය බාහිර ක්‍රියාකාරකම් වෙනුවෙන් ලක්‍ෂාන් දිනා ඇති සහතිකත පිරික්‍සූ ජනාතිපතිතුමා ඔහුගේ පවුලේ තොරතුරු පිළිබඳවද සංවේදී වුණ. ශ්වවිද්‍යාලේ ඉගෙනම ලබන දියනියක ඇතුළු දරුවන් තිදිනෙකුගෙන්යුත් පවුලේ ජීවිකාවගෙනයන්නේ පියා සිදුකරන දීවර රැකියාවෙන්. ඔවුන්ගේ නිවාස සිහිනිය සැබෑකරවීමටද ජනාධිපතිතුමා මෙහිදී ඉදිරිපත් වනේ ලක්‍ෂාන්ගේ චතුර කතිකත්වය ඇගීමක් වශෙන්. මහජනතාව පීඩාවට පත්ව ඇති මෙවන් අවස්ථාවක පාර්ලමයන්තු මන්ත්‍රීවරුන්ගේ වැටු වැඩවීමක් අවශ්‍ය නැති බව මැති ඇමතිවරුන් පවසනවා. දෙ මයින් මමාතක අ්ඩු කාේ. දක් ම ක න හද විනිශෂ් කාරුන්ගේ ට පඩි ෙන් නම් වැඩ මි ර ට ර ද වි ශි රන් ට වැඩ න ැක න පාලම මන්ත්‍ර ට ද ි න්න ද පන මේ එපා මේක වැරදිී.හතානාක තුමාගේ සාවරයත්තලා තියෙන්නේ මේ නොකල යුතුයි කියන එක වංගල සමර රම තුමත් කියලදන සල්ලි දෙන්නේ ෑ කියලා අපිත් සමස්තයක් හැටියට සත්ජතිය පක්ෂ රප්තක කමතිික වෙන්න මේ නොකල තුයි කිය ක ඩි ර. අපිටත් මේ ගැන තරනයක් ගණ්ඩුවනම අපත් තින්නන්නේ ජනතාව පත්ති. මහජනතාව යම්කිසි පීටනයකට පත්වෙල ඉන්න වෙලා මන්ත්‍රීවරුන් ටු පැඩිකිරීම ම පෞද්ලි එකන ඒකා බද්ද කල්ලිය ොලුවට මේ හජනසරහට ඇල්ලා. වීරෝවෙන්න මේට මාධදස්්‍රහ කෑගැහට මේල ඇතුේ ගහිල්ල කියන්න වැඩිරන්න කියලනේ මම අභියෝගයක් කරන පුළුවන් ඒකාබද වි පක්ෂ ඕන මන්ත්‍රවරයකට කියන්න දීපු කාරප මට ගැන පනැති හක් න දක යි දීපු කාරප මිටි ඔක්ොම ගත්ත අරග රලා බරුවට විල්ල කියන මේ දෙන්න ප අරව දෙන්න පාම්. න්ත්‍රවර ල ප්‍රසාදන්න पाගල. දෙවටපුරා විभाාග මධ්‍ය्यස්ථාන තුදහ පනාාකදී පහශවයිනය ශේෂ්ෂත විभाගේ අද සාර්ථව පැත්තුුණා. මෙවර ශිෂත විभाග සඳහා විभाග අපේක්ෂකයන් තුන් ලක්ෂ පන්සේ විසි හයද දෙනක කු පෙනී සිටිය. න් දෙලක්ෂ හැටේ හැත්තෑවක් සිංහල මධ්‍ය යතුම් කරුවන්. දෙමල මාධ්‍ය අයතුම් කරුවන් සංඛ්‍යාවවසූ ප පනස්හයක් බවයි විභාග දෙපර්තමෙන්න්තුව ප්‍රකාශ කले. සම්බන්ධදිකන මධ්‍යසාන හාරසියානූ හතක් ඔසේ විභාග කටයුතු සිදු කෙරුණා ශිෂ්වත්ව විභාගට පෙනීසිටීම සඳහා දෙමෝපියන්් සමග දරුවන් උදැසනින්ම විභාග මධ්‍යස්සානවිත පැමිණිණ ආකාරැයි දැකගත හැකිවුුණේ. යැයි තිහට ශිෂ්වත විභාගගේ ආහරම්භ වුණ. විභාග අවසන් වූ පසුවත් ශිෂවත්ත ප්‍රශ්නපත්‍රය වහස්සේ ේකයක් පැවින් එම ප්‍රශ්නපත්‍රව ළඟතභාගනීම පිටපත්කිරිමු හෝ. ප්‍රචාරය සපුරා තහනම් බවයි විවාහග දෙපර්මෙන්න්තුව සඳහන් කරන්නේ. ශිෂවත විභාගේ සම්හන්යෙන් ය මිමසීම සහ පැමිණලිවෙතොත් විභාග දෙපාර්තිමෙන්න්තුවේ ෂනික ඇමතු මංකේ වන දහනවැයිෙ කොළහ අංකයට එමතොරතුරු දැනුම් දිය හැකිේ. ශිෂත්ව කඩීමට සාර්ථකව මුහුණදීමට සිසු දරුතරියන් බලාපොරොතු සහගතව තම පාසල්වෙත පැමිණෙන ආකාරය අද උදෑසන දැකකත හැකි වුණා. ඒත් මෙවර ශිෂ්්‍යත් විභාගයට පෙනී සිටින දරුවන් මුහුණදුන් අවස්සනාවන්ත සිත්්තීන් පයක්ද අපට වර්තාාවනා මහි අංගනය සොරපුර ජනපදේ මෝදර පිටිය ප්‍රේශයේ දැරියක් අ දැසන ශිෂත් විභාගේට පෙනීසිටීමට පාසල විත පැමිණිමිනි සිටි අවස්ථාවේදී වනාලි ප්‍රහාරයකට ලක්වතිබෙනවා. ම ප්‍රහරයෙන් තුवाල ලැබූ එම දැිය මහිියගනමූலிික ரோහලට ඇතුළත් කෙරුණ. සියம் අවසමග පාපැදයෙන් පාසල වෙත යමින් සිටියදී ඇයමම ප්‍රහාරයට ලක්කුණේ. කෙසේ වෙතත් මෙම දැරයට විභාග සඳහා පෙනී සිටීමට විශේෂවස්ථාවක් ලබාදී තිබුණා. රෝහලටසන්න මහි අංගන ජාතික පාසලේදී ඇය විභාග සඳහා පෙනී සිට තිබෙනවා. එම දැිය යලි රහල් ගතක රඇති අතර ඇතවමත් කම්පන තත්වෙන් සිටින බව, රහල් වර්තා සඳහන් කලා ිෂත්ව විභාගිය සඳහා පෙනීසිටින දරුවන්ට ආශිර්වාද කිරීමේ පින්කමක් පදවශ්‍රසු දර්ශනාාම විහාරස්ථානයේදී Eඒ පැවැත්වනා. එම විහාරස්ථනයේ තිබූ බඹරකූඩක් ඇවිසීමෙන් පින්කමට සහාගී සිති දරුවන් හතලිස් පස් දෙනෙකු තුවල ලබා පදවිය මූි රහට ඇතුළත් කලා. විභාග සඳහා පෙනීසිටීමේ අවශතාවය නිසාම ඕන් ප්‍රතිකාර ලබා රෝහලෙන් පිටවගිය බවයි, රෝහල් වාර්තා සඳහන් කළේ. විහාරස්ථානයේ සිටි දෙසිිය දෙෙකු පමණ බඹර ප්‍රහරෙන්තුवाල ලැබවා. වැව්දහක් ගම්දහසක් සංවර්ධන වැඩපිළිවෙල මේ වන විට සාර්ථකව ක්‍රියාත්මකයි. ඒ යටතේ හිගරක් ගොඩට පහල සේ බලා ගස් වැව ප්‍රතිසංස්කරන කටයතු ආරම්භ කකිරුණා. අපි පවලයි අපිකන්නේ කෘෂිකර්ම සංවර්ධන සැලස්ම යටතේ ක්‍රියාත්මක ප්‍රධහන ව්‍යපෘතියක් ලෙස, වැව් දහසක් ගම් දහසක් වැඩපිළිවෙල ක්‍රියාත්මක වන්නේ. රජයේ තවත් සංවර්ධන ක්‍රියාතාමයක්, යතාාර්ථයක් බවට පත් කරමින් එම වැඩපිළිවෙල මේ වන විට සාර්ථකව ක්‍රියාත්මකයි. යා අතේ හිඟුරක් ගොඩ පහලසේීමමලා ගස් වැව ප්‍රතිසංස්කරන කටයුතු ඊ ආරම්භ කරුණා. ඒ අමාත්‍ය මහින්දාමර වීර මහතාගේ ප්‍රදහනත්තුවෙන්. ඒ සඳහා ෑකිරණ බොදල රුපියල් මිලියන දෙකයි දශම පහක්. කුඹරුුවක්කර අනුවකට මේ ඔස්සේ දියවර සැපේන අතර ගොවි පවුල් විශාල සංඛ්‍යාවකට මෙමගින් සෙත්ත සැලසෙනවා. වැවේහි වල් බිහිවීම හේතුවෙන් ගොවින් දැඩි දුෂකරතාවකට පත්ව සිටිය එතන කෙල්ලයක් බවට පත්තර තියන බැව ජලය ප්‍රමාණය අඩුයි පහල ගොවින්ට යැල ලබාගනට පපාතාවක් වලද න්නේෙ එෙම වැ පිවල පිළිබඳව අප සතුටුවෙනවා මෛත්‍රපාලකරු ජනාී පදතුමාවාගේ මඟ පෙන්නේී වැටතේ කොෂිකරම ඇමති මහින්ද අමරීර මැතිතුමාගේ වැඩ පිළියවලක්කිදිේට මේ වැඩ කටයුත් සාර්ථක ෂ්කරදියම් පිබඳ අප ස්තුූතිය ගොවි ජනතාවීම. ්‍රාම කද රොම් අඩිවත්කිරීම සහ වැවයි අතතේ ඇලවේදි කෘසිපාරල් සකස්කර ගැනීම තම අපි බලාපොරොත්තුව, තිකර ජනත්තුමාටත් රජයට ති බොෝමත්න ස්තුතිවන්ත වෙන මේ කරලා දෙන සේවට. ප්‍රතිසංස්කරන කටයුතු ආරම්භකිරීම අවස්ථාවට ප්‍රදේශී මහජන නියෝජතයන් ඇතුළු පිරිසක් සහභාකි වුණ. වැව් දහසක් ගම් දහසක් වැඩපිළි වෙල යටතේ මාතලේ ඊරිය ගොල් වැවෙහි ප්‍රතිසස්කරන කටයුතුද අද පෙරවරුවේ ආරම්භකිරුණා. ඒ අමාත්‍ය මහින්දාමරවීර මහතාගේ ප්‍රධානත්තුවයෙන්. ප්‍රදේශය විශාල පිරිසට මේ ඔසේසිෙත සැලසිටවා. මාතලේ පල්ලිපොල තුමාර සහ බෝවේරුව යන වැව්වල ප්‍රතිසංස්කරනටයුතුද අද පස්වර්වේ ආරම්භවීමට නීමිතයි. එක් පසකින් මහමුොහුදටත් අනික් පසිින් විල් පත්තු වන ලැහබටත් මැදිව මත් දුෂ්කර ජීවිත ගෙවන ගම්වාසින් පිරිසක් පිළිබඳව ITයෙන් අපටවාර්තාාවනා. එවන් වූ කටුක ජීවිත ගෙවන පුක්කුලම නම්බූ ගම්මානයේ ගම්වසියම් පිළිබඳ මේ වර්තාව අපනියෝජිත ගයන් ඇල්න්නේ ගොටකෙන්. එවුවන් කුළම නගරේ සිට අන්නාම දෙෙ ිලමට හැත්ත පහක දුරක් වෙල් පත්වනය හර ෙව යන ටයි පූකුලම ගම්මානය හමුවන්නේ. එක් පසකින් මහමුහුදතත් අනක් පසින් විල් පපත්තුවනයටටත් මැදිවතිබෙන නිසාවෙන් මේ ගම්මානයට මහත් සුන්දරත්වයක් ලැබේ තිබෙන්නේ නිරයාසෙන් නමුත් ඒ සුන්දරත්වෙන් අංශුමාත්‍රයක්වත් මේ ගම්බානය ජන ජීවිතවලට උරුම නොවීම මහත් කනගාටුවට කරුණක්. මම ඉන්නේ දැ ගමේ පීල්ලතිෙන නිසඇල උපට පේනවා මේ ගෙදර සාමාජිකයන් තුන්දනෙකි න්නො මේ මෝතද මේ සාමාජකයන් තුන්දනාම මේ පුතා සහ මේ අම්මයි තාත්තයි මේ තුන්දනාම ජීවත්තන මේ නිසඇතල කොඩා නිසතර ං තලේ න්දර ගුටය එක්නෙ කොත් ජීවත්ත සමාරයි නමුත් මේ අපහසකම් මැද්දේ දුෂකරතා මැද්දේ ඔවුන් මේ නිවසතුේ ජීවතනව කරන්නට යම නොමැති නිසා. දරුවන් ඔගන්නගල දයක්න දර ඕගන් අන්නත් අපි මෙතන අම්මරලද ඉලාරන්න නඕනේ නැත්තල් දරුව ගෙදරතා අතියා ගන්න ඕනේ ගොඩාක් දුස්කරප්. අත මද්දේ තම අපි ජීවත්වෙන්නේ මේ ගමි දරුවන් ඉස්කොලිගිල්ලා එනකං ඉඩ බයි ඉන්නේ ජීවත්වෙන්නේ මූදුගිල්ල ඇවිල්ලා එන් ඉන්නවා බඩු අරගෙන උයාගණ්ඩ. ඒකත් සාමාරවෙලාවට නැත්තන් නෑ. ඒක වේල කාගනම ඉන්නවා. එක් පස්සකින් මහාසාගරයේ ජලකඳ ගම්මානය දෙස බලා සිටියත් මේ ජනතාවට ගම්මානය තුළ බොන්නට පිරිසුදු අතුර බිඳක්ත් සොයාගන්නට නැහ. බලන්න අපි මේක තම අපි නාන්‍ය නා්‍යත් දන්නන්නේ මේකින් තමයි බොන්නෙත් මේ එකකින්ම තමයි අපිත් මේ පටේ සිත් නෝවාලාවාගේම තිබාවක් ඇදන මනුස්සයෝ. අපිත් හොඳ වතුටිය බොන්න ආසයි අපිට බලන්න මේකදැන් කෙලේවගේ වෙයිලා තියෙන දරාව අපිඒත් අප පොඩිිය අයටත් දෙන්නේ මේ වතුරුම. මේම වතරම පුුණක් ලඩක් ඇදේද අපි දන්නන්නේඒත් අපිට කරකයාගන්න වැරිම නිසාතා මේ වතුර ටික දෙන්න පොඩිය අයට. අපි තාසයි පොඩිියයට හොඳ වතුරුටියත් දෙන්න. කොපමන බාධක තිබුණත් සිංහල සහ දෙමළ ජනතාව එකට බාසය කරන මේ ගම්මානේ. ජනයා සමාජයට සමගිය සහ සහජීවනේ අගේ කියා දෙන්නේ. මුළු රටම ආදර්ශයක් වෙමින්. රාත්‍රිය උදාවන විට මුළු ගම්මානේම අඳකාරින් වැසි ගියත් ඒ අන්දකාරය දුරලන්න ආලෝකය දල්වන්න මේ ගම්මානයට විදුලිය ලැබී නැහැ. රාත්‍රී කායේදී ඔවුන්ට පිහිට සිටින්නේ කුප්පිලාම්පුව සහ කනා මැදිරියලිය පමණයි. විදුලිය නැතිනිසා මේ ගම තව සුළුවෙලාවකින් අදකාරයෙන් පැහලයනවා. හැබැයි. මේ ගමේ ජීවත්වන මේ පුංචි දරුවන්ගේ අනාගතය. ඒ අදකාරයෙන් වැහෙලයන්නට ඉඩ දෙන්න බෑ එම වැලයන්ට අපේ රටේ ජනතාවට තියන්නේෙත් නැහැ හදවතට දුක දැනෙන්න අපේම රටේ ජනතාවට පුළුවන් මේ දරුවන්ගේ අනාගතය සුරක්ෂිත කරන්න. ඔබට පුළුවන් අයියන් සමඟ එක් වෙලා මේ දරුවන්ට පිහිටවෙන්න එමත්තමේ ගමේ ජනතාවට පිහිට වෙන්න දුලික් ද සිල්වා ගෑන් සංජය ප්‍රියන් කර කලු පාහන්න සමගින් මම ගෑන ඇල්ලෙකොට අයිටයෙන් ප්‍රෝෘති අංශය වෙනුවෙන් පූපුලම ගම්මානය සිට. පළත් සබහ මැතිවරණය මෙම වසර අවසානය හෝ ලබන වසර මුල පාත්තන පව අමාත්‍ය අකළි විරාජ්කාරී වසන් මහතා පවසනවාා. කළතර දිස්්‍රීක් එක්ත් ජාතික පක්ෂ බලමණ්ඩල රැස්වීමට එක්ව මෙනුවයි අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ කළුතර දිස්ත්‍රීක් එක් ජාතප පක්ෂ සංවිධායක රාජ්‍ය අමාත්‍ය අජිත් පි පෙේරාම් මහතා ඒ සං විධහන කර තිබනාා මහජන නියෝජතිතන් ඇතුළු පක්ෂ ක්‍රියාකාරකින්ෙන් රසක් මෙම වස්ථාවට සහභාකි වනාා. ඊළගේෙන ඕනම් ඇතිවරණකර අපි සංවිධානය වෙන්න මේ අවස්ථාව සාචාක ලබොත් පලස්සව ඇතිවන ස්තරශයෙන් ඉතා ඉක්මනය තියර අපට කල්ලන්න උබනවන්නේ කොඩක් කලාවට දෙසම්බර් මාසය අග හෝ ජනවාරි මාසය මුල් සතිය තුළ පැත්වීමට තමයි පක්ෂනායකෙන් ැස්වීම තිරනෙක ලැබ. මෙ අතර දෙකතුවල භික්‍ෂුණි පුහළු විද්‍යාහිතනය නව භික්‍ෂණි නේවාසිකා ගාරය සහ පන්තිකාපර ගොඩනැකිල්ල, අමාත්‍ය අකිල විරාජකාරී වසම් මහතාගේ ප්‍රධානත්වෙන් විවෘත කරුණා. පූච් ඉනාමල්ලුවේ සුවංකල සාමන් වහන්සේගේ අනුශාසනා පරිදිී උත්සවය සංගධහන කෙරුණේ. වැලිකන්ද ප්‍රදේශයේ වන අලි ගැටලු පවතින ගම්හන පිළිබඳ සොයා පැලිීම සඳහා අමාත්‍ය ෆිල් මාශ සරත්ෆොන්ේකා මහතා ඉව ප්‍රදේශයේ සංචාරයක නිරත වුණා. වනාලි ගටලුව හේතුවෙන් වැලිකාන්ද ප්‍රදේශයේ ගම්මාන්න රැසක ජනතාව මහත් පීඩාවට පත්ව සිටිනවා. ගම්වාදින වනාලින් නිවාස සහදේ පළවලට මෙන්ම වගපම් වලටද දැඩිලෙස හානි සිදුකිරීමෙන් ජනජීවිත දාඩලවී ඇති බවයි ප්‍රදේශවාසීන් පවසන්නේ. මේ පිළිබඳ සොයාබැලීම සඳහා අමාත්‍ය ෆිල්ඩ් භාශල සරත්වන් සේකා මහතා එම ප්‍රදේශයේ සංචාරයක නිරත වනාා. අයට තින ප්‍රශ්නය හිටත්තා ප්‍රබ මුෂ්‍යයාට දේපල නැතිවෙනවා කෂිකරමයි නතියෙනවා जीීවිත නතියෙන ගියවුද්ධගත්තොත් මनුෂ්‍ය ජීවිත अසුක් නැතිවෙලා තියෙනවා. අලිදේශේ හැත්තාවක් මැරලती මේ ැර ලෙන් සිය හැටක් හැත්තෑාවක් මරන්නේ වැද මුතු ක්ක පාරවල් නැත්නම් ක් රාව. ඉට से හरක පටස්යන හ දීල මරෙන. පවුණත් මनුෂ්‍ය තමයි මැර ලගෙන් සයට හැत्තකාකට මරණ. ලිවිශ න ුද වගේෙ. යුන්දහල ලේ එක පැතව ලබ හල ගහල ගහල පැත්තිවරුණ ුද්ධයවර මෙතැන කියෙන්න්න දෙබත්ත ආරක්ෂා කරගන්නටඕ පරදින්නැක ත්ත රාජ්‍යමත්‍ය වසන්ත සේනානායක මහතා හා වනජීවී නිල දහරින් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභා ගී වුණ. කාර්ක්ෂමහා ගුණත්මක රාජසේවයක් ජනතාව අතරට ගෙනයාමේ අරමුණින් තවත් නිලසෙවන කාරයාල දොළහක් ජනතා අයිතයට පත් කරුණා. ඒ අමතේ වචුරය අභේවර්ධන මහතාගේ ප්‍රධානත්වෙන්. දශකටිතු අත්‍යන්ශ මුල ප්‍රතිපාදන මත නිලසෙ ව ්‍යාපෘතිය ක්‍රියා නකයි ජාතිපති මෛත්‍ර පල සිසන ැතිතුමාගේ උපදෙස් පාදි ග්‍රමත රොල් ික්ටම සිං මහතාගේ ග පින්ව ැටෙයි ්‍යපතිය කටයතු සිදු කරෙන්නේ. එඒයටටතේ පාදුක්ක සහ සීතාවක ප්‍රාදේශවලයකම් කොට්ටාශවල, ඉදි කෙරනු නිලසෙබන කාරයාල ජනතා අයිතියට පත් කරවුණා. ටහිර හෝරගල උඩමුල්ල තුම්මෝදර වැලිකන්න උගල්ල ගුරලාන ඇතුළු ප්‍රදේශවල ඉදි කරනු නිලසවන කායයාල දොලහක් ඊට ඇතුළත්. ග්‍රමම් නිලධරි සංවර්ධ නිරධාරි, සෞෘදධ නිධහරී කෘෂකර්ම පර්වේශණ සහ නි්පාතික සහ කාරයන ශ්‍රේෂ්්‍ර නිධහරින්ගේ සේබාව එක්කම ස්ථානක දී ලබා ගැනීමට මේ තුළින් අවස්ථාව උදාවනවා. විශ්වාසනීය සහ ගුණාත් විශාසනය ගුණාත්මක සහ, කාර්යක්ෂම රාජ්‍ය සේවා බක් ගමේ ජනතාව අතරට ගෙනයාම මේ ඔස්සේ හැකිවනවා. මොනනාාගල ප්‍රදේශයේ සිද වූ අනතුරකින් අට හැවරිදි දරුවෙකු ඇතුළු තුන්දනෙකු ජීවිතක්ෂයට පත්තුනා මොනරා කළ කොළම ප්‍රධාන මාර්ගගේ අන්දන මණඩිය ප්‍රදේශයේදී ත්‍රීරෝධරතයක් සහ ලොරිරතයක් එකනෙක ගැටීමෙන් අනතුර සිදුව තිබෙනවා ත්‍රීරෝධ රතේ ගමන්ක තුන්තනෙකුයි අනතුරෙන් ජීවිතක්ෂයට පත්තුුණන නුගගහා බැද්‍රරිලෝය ප්‍රදේශී පාදිංචි විසි දෙහැවරදි හමුතා සෙපලකු ඔහුගේ බිරින්ත සහ ඥාතිී දියනයක්ද ඒ අතරවනවා. අනතුරෙන් බරපාතල තු අල ලැබූ තවත් කාන්තාවක් මොනනාා කළ මහරෝහලට ඇතුළත් කෙරුුණා. ඇය මේ වනවිට දැඩි සත්කාර ඒකේ ප්‍රතිකාර ලබමින් සිටින බවයි වර්තාාවන්නේ. සිද්ධිය සම්හන්ධී, ලොරිරතේ රියතුරු සහ රිය සහකවරයා අත්අඩංගුවට ගැන්නනා. හපුත්තලේ බෙරගල කඳුවැටිය සිදපුූ ගින්නකින් මේ බන පිට අක්කර විසිප පහකට වැඩි භූමි ප්‍රදශයක් විනාශ වේති වෙන පා. බෙරගල කඳද ට බටිහිර බෑුම් ආශ්‍රිත ඒහල කොට සපිට ක්ෂයේේ ගන්න ඇතිවේතිබෙන්නේ. උඩ රට දුම්ප්‍රියමාර්ගේ තංගමලේ දල්ග සින්නදක්ොටසද රක්ෂිත ආශිව පිහිටි අතර දුම්ප්‍රිය මාර්ගේ අසල එහල කොටසද ගින්නට හසුව ඇති බව වාර්තාපනවා කිසිම් පිරිිසක් බනන්තරයට ගිනි බන්නට ඇති බවටද සැක පල කරෙනවා. එවැනි පිරිස්වලට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්ම කිරීමටද කටයුතු යොදා තිබෙනවා. බදුල්ලව වනසා රක්ෂණ කාර්යාලයේ නිවදිනයක් නිකුත් කරමින් සඳහන්කර ඇතේ එවැන්න පිළිබඳ ොරතුර ලබාදින පුද්ගලන්ට මුදල්තයාග ලබවාදීමට ද කටයුතු කරන බවයි. දැන් පොත්කහිපයක් ලෝනයෙන් ගම් පහසර පදනමේ ෘතිය පපුහුණළු පාට මාලාව සාර්ථකව නිම කළ තරුණ තරුණන් සඳහා සහතික පත් සහ කුසලාන ප්‍රධානය කෙරුණා. ඒ කතානායක රු ජයි සූරිය මහතාගේ ප්‍රධානත්තුවේෙන්. පාටමාලා නිමකළ දෙසයකට වැඩි පිරිසක් වෙනුවෙන් මෙහිදී සහතිකපත් ප්‍රධානය කෙරුණා. මහචාරය සරථ විජිසූරිය මහතා ඇතුළු පිරිසක් මෙමවස්ථාවට සහභාගී වුණ. ගොරුවරුන්ට උපහර දැක්වීම වෙනුවෙන් සංවිධහන කළ ගොරු පහන් පූජාපින්කම ගොතටව ස්්‍රී ්‍රත්ථනසාර විහාරස්ථානේදී පැවැත්වුණ. ඒ පාඩ්ලිමින්තු මාන්ත්‍රී එසේ මරිකාරර් මහදාගේ ප්‍රධානත්වෙන්. ශිෂත්ව විභාගේට සහ අපස උසස් පිළ විවාහගේ සඳහා පෙනී සිටින දරුවන් සඳහාද ආශිර්වාද කිරීමේ වැරසටහන මීට සමගාමී වයි පැවැත්තුුණේ. පූජ්්‍ය තිෙකොඩ බද්ධිය ස්වාමීන් වහන්සේගේ ශාසනික සේවයට වසර පහක් සපිරීම නිමිතෙන් පින්කම සංවිධහන කර තිබුණ. භික්‍ෂුණී ශාසන පුළුරු දේ අභිමහනවත් විසිවන සැමරුම කොළඹදී පැවැත් තුළා. මහ සංකරත්නයේ ආශිර්වාදය සමග භික්‍ෂුණීන් වහන්සේ දහසකට ආසන්න පිරිසකගේ වැඩමවිවෙන් එම වැඩසට හන පැවැ තුළා. පෝජ ඉනාමල්ලුවේ ශ්‍රිස්සුමංගල ස්ෝමින් වහසේ එහි මුලසුන හෙබවවා. ඒ සමගින් අධ්‍යාන ප්‍රධාන පෘතිවිකාශය මින්නමට පත්වනවා. පසුරදු දෙකට එෙක්වන්න පැම් පෑපුත්විකාශය සමකින් සුබදහසක් www.ipnnews.tellk.